ලංකාවේ අද දවසේ ආර්ථිකය අපි හෙට දවසට කොහොමද බලපාන්නේ කියලා කතා කරන ලංකාවේ එකම පොඩ්කාස්ට් එක හෙට දවස. අයිබෝන් ඉතින් ඔන්න තවත් හෙට දවස පොඩ්කාස්ට් එකේ තමයි ඕගොල්ලෝ එකතු වෙන්නේ මේ ඉලෙක්ෂන් ස්පෙෂල් පොඩ්කාස්ට් එක. ඉතින් අපි අවස්ථාව ලබා දෙනවා පාර්ලිමේන්තුවට අලුතෙන්ම යන මූණු ටිකකට ඒගොල්ලන්ට අපි අවකාශය ලබා දෙනවා. ඒගොල්ලෝ ආර්ථිකය ගැන මොන විදිහට හිතන්නේ, ආර්ථිකයට කොහොමද දායක වෙන්නේ, සහ මේ පාර්ලිමේන්තුවේදී ආර්ථිකයට මොන වගේ සපෝට් එකක් දෙන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා කතා කරන්න ඉතින් මේ අවකාශය අද විවෘත කරා අපි මිලින්ද රාජපක්ෂ මැතිතුමාට. ආයු බොහෝ වේවා, ජය වේවා කියලා පොඩ්කාස්ට් එකට පිළිගන්න. එහෙම වේවා. රැස්වීමකට එක්කයි යන්නේ හිතනවානේ ජය වේවා කියන සද්දෙට. එහෙම තමයි. දැන් මේ අර වයිබ් එකේ ඉන්න. ඉතින් මේ අපි පටන් ගමු වැඩි අටුවා ටිකට. ඔව් පටන් ගමු. කවුද මිලින්ද රාජපක්ෂ? සහ දැන් ලාංඡනයක් තියෙනවා, පක්ෂයක් තියෙනවා, නම් එක කියන්න පුළුවන් කියලා. කවුද මිලින්ද රාජපක්ෂ? ඇයි මිලින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉල්ලන්නේ? ඇයි මම පුරවැසියෙක් විදියට මාව කන්වින්ස් කරන්නේ? ඇයි මම වාර ජනතාව? මම නිදහස් අධ්‍යාපන ප්‍රතිපලයක් මේ රටේ. අපි හැමෝම වගේ. එතකොට මම ඉගෙන ගත්තේ ලංකාවේ ස්කෝලවල, ලංකාවේ විශ්වවිද්‍යාලික. දැන් මම ඊට පස්සේ ශිෂ්‍යත්වයක් හදාගෙන ගිහින් පිටරටත් ඉගෙන ගත්තා. ඊස්මයික් සද්ධාතෙන්ගේ සංවිධානය, ඉන්ටර්නැෂනල් ප්ලෑන් පිරුතු ෆෙඩරේෂන් එකේ මම අවුරුදු 3ක් වැඩ කළා. ඊස්මයික් කරියර් එක සම්පූර්ණයෙන්ම තිබ්බ පිටරට. නමුත් මෝ ෆෝකස්ඩ් ඔන් යන්ග් පීපල්, යූත් ලගේ ප්‍රශ්න සම්බන්ධයෙන් තමයි මගේ අවධානය වැඩි වෙලා තිබ්බේ. මම ආපහු ලංකාවට ආවෙත් 2011 විතර ලංකාවේ ආණ්ඩුව තීරණය කරා 15 වෙනි ලෝක තරුණ සමුළුව ලංකාවේ කරන්න. ඒතර මම 14 වෙනි එක මෙක්සිකෝවි කරන්නත් ලොකුට සම්බන්ධ වෙලා හිටියේ. ඒසයිගේ කෝච් ආ විදිහට මම ලංකාවට ආවා. ලංකාව මම අනිත් කෝච් ආ විදිහට රණාවේ ලොයිඩ් රසල් මොයිල් එයත් බ්‍රිටිෂ් පාර්ලිමේන්ටේරියන් කෙනෙක් වුණා. ලේබර් පාර්ටියකින්, කෝඔපරේටිව් ලේබර් පාර්ටියකින් මේ පාර්ලිමේන්තු වල කරතුණා. එතකොට මගේ මූලික උනන්දුව හැමදාම තිබිලා තියෙන්නේ කාරණා දෙක තුනක් සම්බන්ධ එකක් තමයි. කොහොමද මේ පබ්ලික් පොලිසිස් තරුණයෝ සහ ළමයින්ට ගැළපෙන විදිහට නිර්මාණය කරන්නේ, සහ මේ යූත් ඇඩල් පාර්ට්නර්ෂිප් එක හදන්නේ කොහොමද කියලා. මොකද දැනටමත් අපේ සංවාද හැරිම අන්තවාදී කියන්නේ කො තරුණයන්ගේ හඬ විතරක් අහන්න ඕන, නාකි මයිනෝ ගෙදර යන්න ඕන කියන අදහසකට දෙන එහෙම එකක් නෙමෙයි. ලෝකයේ තියෙන සංවාදයේ යූත් ඇඩල් පාර්ට්නර්ෂිප් එකක්. ඒ කියන්නේ තරුණයන්ටත් නිසි ගෞරවය හැදෙනවා, වැඩිහිටියන්ට නිසි ගෞරවය. ඒක තමයි මගේ එක්ස්පර්ටිස් ඒරියා එක හැමදාම තිබ්බ. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ මම නැවතුණා. නැවතිලා මම තරුණ සේවය සභාව වර්කින් ඩිරෙක්ටර් විදිහට හිටියා. ඊට පස්සේ අපි පක්ෂය හැදුවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මම ඒකට පොලිටිකල් ලීඩර්ෂිප් එකක් දුන්නා ලොකුවට තරුණෙක් විදිහට. ඊට පස්සේ මම කොළඹ මහනගර සභාවට ඡන්දය ඉල්ලුවා. ඉල්ලලා කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට අවුරුදු 3ක් හිටියා. වාර මතක නම් දැන තව අවුරුද්දකින් ටර්ම් එක දික් කරා. මම සම්පූර්ණයෙන් විරුද්ධයි ටර්ම් දික් කරනවටයි, ඊළඟට ඡන්ද නොතියා ඉන්නවටයි. ටර්ම් එක දික් කරපුව ගමන් මම ඉල්ලාස් වුණා. ඉල්ලාස් වුණා මම ඒක තව තරුණයෙකුට දුන්නා. දීලා මම නැෂනල් පොලිටික්ස් වලට ආවා. ඇවිල්ලා මම ගෝඨ ජනාධිපති වෙනකම් මම තමයි ස්පෝක්ස් පර්සන් විදිහට හිටියේ. ජනාධිපතිතුමාට පස්සේ මම රජය අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වුණා. ආණ්ඩුවේ වැඩ කරා. මම ඒ තනතුරෙන් අස් වුණා නාම යෝජනා දුන්න දවසේ. ආදර්ශයක් වෙන්න පයි අපිත් මේ කයි එක ගහ ඉඳලා හදියන්නේ. මමගේ වාහනේ සීරම් බාර දීලා එළියට අවිලා තමයි දේශපාලනය කරේ. එතකොට මම හිතනවා මගේ පොලිටිකල් කැරියර් එකේ නැචරල් ඉවෝල්වමන්ට් එකක් තමයි පාර්ලිමේන්තුවට ඡන්දිල්ලන්නේ. ඒ පළවෙනි පාර්ටද පළවෙනි පාර්ට ඉල්ලන්නේ. ඒ කියන්නේ මම ශිෂ්‍ය දේශපාලනය කරලා, තරුණ දේශපාලනය කරලා, ලෝකල් කවුන්සිල් පොලිටික්ස් කරලා, අතරම පළාත් සභාව තිබ්බනම් මම පළාත් සභාවට ඡන්දිල්ලලා. ඒ නැති ඉතින් දැන් පාර්ලිමේන්තුවට ඡන්දිල්ලමයි. ඉතින් මේක මේ ප්‍රොසෙස් එක පුරාම ගිය එකක්. හැබැයි ජනාවගලු දන්න විදිහට අපි දේශපාලන බලය තිබ්බත් නැතත්, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ හිටියත් නැතත් එතනින් එළියේ අපි ලොකු දේශපාලනයක් කරා. ඒ කියන්නේ පොලිටික්ස් තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සහ බලයත් එක්ක පමණක් නෙවෙයි. පොලිටික්ස් කියන්නේ මේ එළිය අපිට කරන්න පුළුවන් තවට ගොඩක් තියෙනවා. ඉතින් තමයි අපි දේශපාලන පක්ෂ 14ක තරුණ තරුණු එකතු කරගෙන next gen SL එක හදුවා 2017. next gen SL එක හරහා අපි පුදුම විදියට මැදිහත් වුණා. ප්‍රෝග්‍රෙසිව් නීති හදන්න, රිෆෝම්ස් කරන්න, ඒවට අවශ්‍ය කරන පොලිටිකල් විල් එක අරන් දෙන්න, අපේ පක්ෂවල නායකයෝ කන්වින්ස් කරන්න, පොලිසි මේකර්ස්ලා කන්වින්ස් කරන්න. ආදන්න අපි
ඉලෙක්ටෝරල් රිෆෝම්ස් වල ඉඳන් කැම්පේන් ෆයිනෑන්සිං වල ඉඳන් LGBT ඉෂුස් වල ඉඳන් පවර් ඩෙවලූෂන් දක්වා අන්තිමේ අන්තිම කාලේ සොයි රිෆෝම්ස් දක්වා අපි තමයි පොලිටිකල් වොයිස් එක විදියට මැදිහත් උනේ. ඉතින් ඒක පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳන් තමයි අපි මේ වැඩේ කරේ. හැබැයි අපි අපිට ලොකු හැකියාවක් මුල් වතාවට නිර්මාණය කරන්න පුළුවන් වුණා ලංකාවේ දේශපාලනයේ තරුණයෝ පක්ෂවල නායකයන්ට බලපෑම් කරන්න. ඒ කියන්නේ ඉස්සර පක්ෂවල නායකයෝ කියන එක තමයි තරුණයෝ එළියට අරගෙන යන්නේ. ඒ කියන්නේ අපි මේ ලොක්ක කියන එක ඇම්ප්ලිෆයි කරන එක තමයි කරේ. අපි තමයි ඒක වෙනස් කරේ පක්ෂය තුලේ. අපි කරේ නෑ, අපි තමයි වොයිස් එක ලොක්කන්ට පුළුවන් ඒකට එකතු වෙන්නේ. එහෙම වැඩක් අපි රටේ දේශපාලනය කරලා පෙන්නුවා. හැබැයි ඉතින් අද ඉතාම සතුටුදායක තැනක ලංකාවේ දේශපාලනය තියෙන්නේ. අන් කවර දාකටවත් වඩා ජනාද ලංකාවේ තරුණයෝ politically conscious දේශපාලන වශයෙන් සංවේදී වෙලා තියෙනවා. ඒකම අපි දීර්ඝ කාලයක් තිස්සේ කරපු දේශපාලන වැඩවල හොඳ ප්‍රෝග්‍රෙස් එකක් විදිහට මම දකින්නේ. හොඳයි. ප්‍රෝග්‍රෙස් කියන්නේ ඒකට දැන් අපි කතා කරමු. දැන් මේ දේශපාලන සමිඥානත්වයේ නියෝග ගැන කතා කරන්නේ. මේ දේශපාලන සමිඥානගතය ඇතුළේ අපි අමතක කරන්නක ලංකාව තාම බංකොලොත් රටක්. සමහර අපතිකුල්ලොන්ට අමතකයි විවිධ දේශපාලඥයොන්ට මේක අමතක වෙලා මිනිස්සුන්ට බොහෝ දුරට අමතක වීමක් ලංකාවේ මිනිසුන්ට කොහොමද අමතක කරලා අමතක කරන්නේ? ඒක ස්වභාවයක ඒක කවන්නේ. නමුත් අපිට මේක අමතක කරන්න බෑ. දැන් අපකාටක විදිහට අපි හැම වෙලෙම මේ ඉකොනොමිකල් රිෆෝම් ගහමු දෙයට මේක මතක් කරලා දෙන්න. මම මතක් කරලා දෙන්නේ අන්න ඒ හේතුව නිසා මොන විදිහටද ලංකාවේ මේ ආර්ථික සන්දර්භය ආර්ථික ව්‍යුහය පිළිබඳව මොකද්ද තියෙන කියවීම සඳහා සහ මොකක්ද දැන් පක්ෂයක් විදිහට පක්ෂයකට බැඳිලා ඉන්නවා ඔයා. එතකොට ඔයාට තියෙනවා ඔයාගේ self view එකක් තියෙනවා. මගේ self view එක සමහර ලාට පක්ෂයේ කියන මතේම නොවෙන්න පුළුවන්. දැන් මම අහන්නේ ඔය දෙක අතරමැද්දි. ඔබ පාර්ලිමේන්තුවේ පක්ෂෙත් එක්ක. එතකොට පක්ෂෙත් ගෙනියන්න පක්ෂෙත් මතයක් තියෙනවා. ඔබෙත් මතයක් තියෙනවා. මේ ආර්ථික සන්දර්භයේ පිළිබඳව. කතා කරොත් අපි දේශපාලනයට ඇදීලා අතීත කතා අරගන්න නැතුව දැන් තියෙන තත්ත්වය අනුව තාම අපි මේ ඉන්නේ ලොක් එකක අපි ණය ගන්න බෑ. අපි ණය ප්‍රතිවිධගත කරන්නේ තාම තුන්වෙනි වාරකේ ලැබිලා නැහැ. ඒක මේ අයවැයෙන් පස්සේ ලැබෙනවා කියලා කියනවා. නමුත් World Bank කියලා තිනවා යම්කිසි ප්‍රවණතාවයක් දක්වන ඉදිරි වර්ධනයකට යන්න පුළුවන් කියලා. මේ සන්දර්භයත් එක්කම ඔබේ පක්ෂය සහ ඔබේ ප්‍රතිපත්ති කොහොමද එක ලයින් එකට අපි කතා කරන්න පුළුවන් කොහොමද? හරි, මම මේ ටික කියන්නේ ලංකාවේ අවුරුදු පහුගිය දශකේ කමාරක් තිස්සේ දේශපාලනය කරපු තරුණයෙක් විදිහට මගේ අත්දැකීම මේ. මම අර කිව්වා වගේ පක්ෂයක හැප්පිලා ලොක්කු එක හැප්පිලා හොඳ අමාත්‍යංශය ඇතුළේ ඉඳලා කැබිනට් එකේ වෙරදේවල් අහලා දැකලා මේ සම්පූර්ණ දේශපාලන අත්දැකීමත් එක්ක මම කියන්නේ. මම හිතන්නේ ජනා ඉකොනොමික් ක්‍රයිසිස් එක කියලා දෙයක් මෙහෙම මිරිකන්න නෑ. ඉකොනොමික් ක්‍රයිසිස් එකක් කියන්නේ නෙමෙයි මේ ක්‍රයිසිස් එක. මේ ක්‍රයිසිස් එක ඊට වඩා පුළුල් ගවර්නන්ස් ඉෂුව එකක්. අපේ පොලිටිකල් ඉෂුව එකක් තමයි තියෙන්නේ. මේ දේශපාලන අර්බුදය විසඳන්නේ නැතුව මේ ආර්ථික අර්බුදයේ තිබෙන කිසිම තැනක් අපිට විසඳගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි සියලු දෙනා මුලින්ම එකලතාවයකට එන්න ඕනේ. මේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අපිට පොලිටිකල් කොන්සෙන්සස් දේශපාලන එකලතාවයන් වලට දේශපාලන නිවැරදි කිරීම වලට මුලින් එන්න ඕනේ කියලා. මොකද ඔයගොල්ලෝ කොච්චර ලොකු ආර්ථික දැනුමක් ඔච්චර ලොකු ඉකොනොමික් කොන්ෂස් හැදුවත් මිනිස්සුන්ගේ තේරුමක් නැහැ. මොකද දේශපාලකයන්ගේ බලය සහ දේශපාලකයන්ගේ හැකියාව තියෙන මේ සියලුම දේවල් වලට වඩා උඩින්. ඒගොල්ලන්ට පුළුවන් අවුරුදු 10ක් 15ක් තිස්සේ මහන්සි වෙලා නිර්මාණය කරපු ආර්ථිකයේ නිවැරදි කිරීම රිෆෝම්ස් පාර්ලිමේන්තුවේ 30 දෙනෙකුගේ මැති සභය ඇතුළට දුවගෙන ඇවිල්ලා අත උස්සන්න කියන හැම මගුලටම අත උස්සන මිනිස්සු හින්දා ඔය වගේ ඕනෑම බිල් එකක් විවේචනයකින් අවධානයකින් පොදු සමාජය සමග විවාදකින් තොරව අත උස්සලා පාස් කරගන්න පුළුවන් සමාජයක් දේශපාලනයක් නිර්මාණය වීමම තමයි හේතුව අද අපි මේ ඇවිල්ලා ඉන්න ආර්ථික අර්බුදයට හේතුව. ඒ නිසා මම කියනවා අපි මුලින්ම විසඳ ගන්න ඕනේ අපේ පොලිටිකල් කල්චර්ගේ ඉෂුස් වගේක් තියෙනවා. දේශපාලනික ප්‍රශ්න වගේ. ඒ තමයි කොහොමද දේශපාලන පක්ෂ සහ දේශපාලඥයන්ගේ ඉකොනොමියක නිර්මාණය වෙලා තියෙන්නේ. කියන්නේ අපි පක්ෂ සල්ලි හොයන්නේ කොහොමද?
මන්ත්‍රීවරු සල්ලි හොයන්නේ කොහොමද? ඒ හරහා කොහොමද දැවැන්ත ආර්ථික කටයුත්තක් නිර්මාණය වෙන්නේ? දවසක් මට සුරේෂා කිව්වා මිලින්ද ලංකාවේ බොහෝ අය ව්‍යාපාරිකව බවට පත් වෙලා තිබෙන්නේ තමන් කරන්න දන්නේ මොනවද කියන එක මත නෙමෙයි, තමන් කවුද දන්නේ කියන එක මත. ඒ කියන්නේ මේ මේ ආර්ථිකයේ ගොඩනැගෙමින් තිබෙන්නේ තමන් දන්න හැකියාවන්, විවසායවන්, ඉකොනොමික් ඇක්ටිවිටීස් මත නෙමෙයි. අපි දන්නේ මොන පක්ෂේද, අපි දන්නේ මොන മന്ത്രിද, අපි දන්නේ මොන ඇමතිද කියන එක මත. ඒක තමයි අරුබුදේ. එතකොට මේක මුලින් අපි විශ්ත ගන්න ඕනේ. මේ දේශපාලනයත් එක්ක ලංකාවේ ගොඩ ගැහිලා තිබෙන ඕකට එක පැත්තකින් කරප්ෂන් එක කියලා කියන්න පුළුවන්. හැබැයි කරප්ෂන් එක කියපු ගමන් අපි හිතනවා මේක මේ කාවරි ඇරස් කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා. කාවරි CID එකට ගෙනල්ලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා. ඊට වඩා ප්‍රශ්නේ ලොකුයි. අද මම කියන්නේ AKD මූල දෙන මූලික අර්බුදයේ බවට පත් වෙලා තිබෙන්නේ තමන්ට ඡන්ද දෙන්න සල්ලි දුන්න අය, වියදම් කරපු අය, ඒ ව්‍යාපාරික ප්‍රජාව කොහොමද නැවතත් දේශපාලන ව්‍යුහයෙන් ව්‍යුක්ත කරන්නේ? ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එකට ගැලපෙන ටැක්ස් පොලිසි ද හදන්නේ? තමන්ට ඡන්දෙට වියදම් කරපු අයට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තිද නිර්මාණය කරන්නේ? තමන්ට ඡන්දෙ දුන්න අයට ගැලපෙන විදියට සහනද දෙන්නේ? ඒ අයටද ලයිසන් දෙන්නේ? ඒ අයටද රෙගියුලේටර් ඔළුව නමන්නේ? මෙන්න මේ ලොකු ගවර්නන්ස් ඉෂුව එකක් තියෙනවා අපේ ඉකොනොමි එකත් එක්ක නිර්මාණය වෙච්ච. දෙවනි අර්බුදය තමයි කාලාන්තරයක් තිස්සේ වාටයිමට ඉස්කෝලේ උගන්වපු එක. වඩමට ඉස්කෝලේ ගන්නේ මොකද්ද? ඔයයි මායි බැරි වෙලාවත් ඉස්කෝලේ පොතේ ලිව්වා නම් ලංකාවට ගැලපෙන්නේ ලිබරල් හෝ ධනවාදී ආර්ථිකයක් කියලා. අපි විභාගේ පේරනේ. ඉස්කෝලේ කියනවා අපිට ගැලපෙන්නේ මිශ්‍ර ආර්ථිකයක් පමණයි. ඒක තමයි උත්තරේ. මට දැස බඳුරු ගුණදැමතුමත් කිව්වා. ඒක බඳුරු ගුණදැමතුමා මේ කවුද අපේ මෙයත් එක්ක එකතු වුණාම රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණාම ෆස්ට් ටයිම් ලිබරල් ඉකොනොමිස්ට් කෙනෙක් වුණා. රිෆෝම්ස් වලට බැලම මිනිහා උදව් කරා. දවසක් මම වාඩි වෙලා මගේ ධනමාධ්‍යමතුමානේ මොසේද මාර ලිබරල් ඉකොනොමිස් කෙනෙක් කියලානේ මාරමගුණ නැසී උනේ. අපි දැන් මේ උගන්නලා තියෙනම වැරදි ආර්ථික විද්‍යාවනේ. අපිමනේ කිව්වේ මේ රටට හරියන්නේ මිශ්‍ර ආර්ථිකය විතරයි කියලා. දැන් මිශ්‍ර ආර්ථිකය කොරලා කොරලා රට කෙලුණානේ. මේ රිෆෝම්ස් එක කරගන්න විදිහ දැන් අලුතෙන් උගන්නන්න වෙනවනේ කියලා බලන්න. ඉකොනොමික්ස් උගන්නපු මිනිහා පවා කියනවා අපි උගන්නපු ආර්ථික විද්‍යාව වැරදි කියලා. ඒ කියන්නේ මම කියන්නේ අපේ දේශපාලනයේ අධ්‍යාපනයත් එක්ක ඈඳුණු ආර්ථිකය තේරුම් ගන්න විදිහෙම වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ අපි කාලෙතිස්ස ඉතා දවැන්ත වෙල්ෆෙයාර් සොසයිටි එකේ පුරුදු වෙලා හිටියා. ඉතා දවැන්ත විදිහට අපි 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 ආණ්ඩුව මත යැපෙන්න පටන් ගත්තා. මෙන්න මෙතන අනිත් වෙනස මට ඔබට කියන්න ඕන වැදගත් දෙයක් ජනා. ආණ්ඩුවේ රාජ්‍යයේ වෙනස අපි තාම තේරුම් ගන්නෑ. ආණ්ඩුවට එන අය තේරුම් ගන්නෙත් නෑ. මම ආස රාජ්‍ය ආරක්ෂා කරන්න. මගේ දේශපාලන හැදියා තියෙන රාජ්‍ය ආරක්ෂා කරන්න. රාජ්‍ය කියලා කියන්නේ අවුරුදු 2500 ක අපේ සංස්කෘතික උරුමය රාජ්‍ය කියලා කියන්නේ අපේ භාෂාවන් ආගමක එන අපේ ගති පැවතුම් සිරිත් විරිත් අයිති වෙන්නේ රාජ්‍යට. අපේ මේ පොළව සරුසාර බව මැණික් අපේ වතුර අපේ වාතය අයිති වෙන්නේ අපේ රාජ්‍යට. ඊළඟ අපේ මේ මිනිස්සුන්ගේ තියෙන හැකියාවන් දක්ෂතාවයන් අපේ මේ ජියෝපොලිටිකල් ලොකේෂන් එක අයිති වෙන්නේ රාජ්‍යට. ආණ්ඩුව කියන්නේ වෙන එකක්. ආණ්ඩුව කියන්නේ తాවකාලිකව අපිව නියෝජනය කරන්න අපි බලය දෙන කණ්ඩායමට. ඒගොල්ලෝ දැන් මොකද කරන්නේ? එයාලා රාජ්‍ය වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාලා කියනවා ආ ඔයගොල්ලෝ වොෂ්රූම් යනවාද? චුට්ටකින්ද අපෙන් අවසර ගන්න වෙනවා. ඔයගොල්ලෝ කන්නේ මොනවාද? අපෙන් අවසර ගන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගන්නවාද? එහෙනම් අපි අවසර දෙන්නෙම නැහැ. ගන්න විදියක් ඇත්තෙම නැහැ ලංකාවේ. අද රාජ්‍ය තමන්ගේ සීමාව ඉක්මවා ගිහින් සිල්දර කඩ කරනවා. කජු විකුණනවා. පොල් තෙල් විකුණනවා. සබන් විකුණනවා. ඔයාට හිතා ගන්න බෑ මේ රාජ්‍ය කරන වැඩේ ආණ්ඩුව කරන බිස්නස් ටික ඇහුවොත් ඔයාට ලැජ්ජ හිතෙනවා. ඒ තරමට ආණ්ඩුව බිස්නස් කරනවා. අනිත් කටේ බිස්නස් වහලා දාන්න තරමටම ඒගොල්ලෝ ආණ්ඩුව බිස්නස් කරනවා. ඒකට හේතුව ඒ ඉන්න දේශපාලඥයන්ට කවදාවත් නිවැරදි දැනුමක් ලැබිලා නැහැ. ඔයාලා ආණ්ඩුව මිසක් රාජ්‍ය නොවේ කියලා. එයාලා හිතනවා බලය ගන්න ඕනම මැද ඉඳන් ඒකාධිකාරියක් විසින්. දැන් අපිට මිනිස්සු බලයේ එයාලා හිතනවා මිනිස්සු අපිට බලය දීලා තියලා තියෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ වගේ මේ සේරම ප්‍රශ්න අපි තමයි විසඳන්න ඕනේ. ඒ නිසා එයාලට අමතක වෙනවා අපි ප්‍රතිපත්ති හදන්න ඕන විත්තිය. අපි පාර්ලිමේන්තුවේ විවාද කරන්න ඕන විත්තිය. අපි නීති හදන්න ඕන විත්තිය. අපි අනපනත් හදන්න ඕන විත්තිය අමතකලා. අමතක වෙලා මොකද කරන්නේ? උදේ ඇවිල්ලා ටක් ගාලා පාර්ලිමේන්තුවේ ලන්ච් කරා, මල ගෙදර යනවා, මගුල් ගෙදර යනවා, දාන ගෙදර යනවා, බණ ගෙදර යනවා. වෙන වැඩක් කරන්න බෑ. වෙන වැඩක් කරන්න බෑ. ගියේ නැත්තම් මිනිස්සු මොකද කියන්නේ? දැන් මේ පාර ඡන්දි දෙන ගොඩක් යාළු අපිට කියනවා මචං. පෞගිය කාලෙම රණින් ලොක්කා හිටපින්න පාර්ලිමේන්තුවේ යන්න උනා. ගොඩක් අනපනත් ගෙනාවා නේකට අපි ස්තුතිය දෙන්න ඕන. හොඳ රිෆෝම්ස් ගෙනාවා රණින් වික්‍රමසිංහ. අපේ කඳුරේ ගොඩක්
පතරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරට සහාය දුන්නා. මේ මලගවල්වල මගුල්වල යන්න බැරි වුණා. මේ දේශපාලනයේ වෙනස ඉල්ලන මිනිස්සු අද ඒගොල්ලෝ ඡන්දි ඉල්ලන්න ගියාම කියනවා ඔයාලා ඉතින් මලගෙදරකට වතාවේ නැහැනේ. එතකොට අර 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 මිනිහට හිතෙනවා අපරාධෙම පාර්ලිමේන්තුවේ කාලය ගත කරේ බිල්ස් කියවන්න ඩිබේට් කරන්න රිෆෝම්ස් වලට මලගවල්වලට ඇවිල්ලා හිටියලා මට ඡන්දය හම්බෙනවා කියලා. මේක 225 වැරද්ද විතරක් නෙමෙයි. අපේ මිනිස්සුත් ඉල්ලන්නේ ඒකමයි. ඒ නිසා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ජනතාව අතර සම්බන්ධතාවය ප්‍රතිපත්ති අනපනත් නීති හදන තැනින් එහාට ගිහිල්ලා මලගෙදර නැහිට ගන්න මගුල්ගෙදර අස්සම් කරන්න යන බණගෙදර පිරිත්ගෙදරට බිස්කට් පෙට්ටි අරන් යන තත්ත්වෙට පත් වෙලා තිබෙනවා. මිනිස්සු දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ මොනවද වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවේ තුවමනාවක් නැහැ මේ පණවිඩිය ආපහු මිනිස්සුන්ට ගෙනියන්න. ඒ මදිවට රෑට 8ට නිවුස් බලන්න ඕන. රෑට නිවුස් බලපුවම මොනවද තියෙන්නේ? 3-4 දෙනෙක් විහිළු කියාගෙන කුණුහරුප කියාගන්න පොඩි කෑල්ලක්. ඒතර මිනිස්සු තර මුළු පාර්ලිමේන්තුවේ දවස පුරාම වෙන්නේ මේක කියලා. මෙන්න මේ මැසිව් ගවර්නන්ස් කමියුනිකේෂන් ඉෂු එකින්ද සැබෑ ප්‍රශ්න ආත්මෙන් දැන් පහුගිය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව වෙලාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා මම හිතන්නේ බිල්ස් 30ක් 40ක් ආවනේ. හොඳ බිල්ස් ආවනේ, හොඳ රිෆෝම්ස්. ඒ 30 ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් ලොකු දැනුමක් නැහැ කියලා දැන දන්නවා. අත විශ්ව කට්ටිය දන්නේ නෑනේ. මිනිස්සුන්ගේ දැනුම එතකොට කොහොමද කියලා රෑට නිවුස් වල මේ ගැන විනාඩි දෙක සෙග්මන්ට් එකක් කරේ නෑනේ කවුරු. පොත්තරවල පහුවෙනිද පිටුවක් වෙන් කරේ නෑනේ මේ බිල්ස් වල මොනවද තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න. ඕගොල්ලෝ මේ අවකාශය සාකච්ඡා කරපුක හැරෙන්න වෙන කිසිම තැනක. ඒ කියන්නේ මොකද සාම්ප්‍රදායික මාධ්‍ය තුල. කියන්නේ වැඩිම පිරිසක් තාම මෙතන ඉන්නේ. වගේම මේ YouTube සංවාදය අහන්න වඩා පිරිසක්. රෑට මේ ප්‍රධාන channel වල නිවුස් බලනවානේ. ඒගොල්ලන්ට මේ දැනුම දෙන තරක් නැති වුණානේ. මෙතන තමයි ක්‍රයිසිස් එක තියෙන්නේ. මේ අපි අපි අපේ ප්‍රශ්නේ අපි අරන් ඉන්නේ වල්ගේ වෙන තැන්වලින්. ප්‍රශ්නේ ලීඩර්ෂිප් ඉෂු එකක්. ප්‍රශ්නේ ගවර්නන්ස් ඉෂු එකක් අපේ ක්‍රයිසිස් එක. ඊළඟට මේ ණය සම්බන්ධ කතා සරල තැනකට තමයි කියනකොට ණයනේ අපේ ලොකුම දේ. ණය කියන එක. ඩෙට් කියන්නේ පොලිටිකල් ඉෂු එකක් නේ. ණය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලනික ඉෂු එකක්. මේ ණය අරන් තියෙන්නෙම දේශපාලන වන්දි ගෙවන්න. මම වන්දි කියන එකෙන් කතා කරන්නේ ඡන්දෙදි දුන්නු පොරොන්දු කරා ගෙවන්න. පොරොන්දු මත දුවන්නේ නැතුව දේශපාලනේ ලංකාවේ කරන්න බැරි වෙලා තියෙනවා. පොරොන්දු දෙන්නේ තරඟෙට. එක්කෙනෙක් කියනවා අපි පරිසියයට 50කින් වැඩි කරනවා. අනෙක් කෙනා කියනවා පිස්සු කියන ඉන්නේ අපි මාස 6න් 6ට වැඩි කරනවා. අපි 25000ක්. අපි 25000ක් දෙනවා. අපි පොර භාගයක් කවනවා නෑ අපි නිකන් දෙනවා. අපි නිකන්ම දෙනවා. ඊට පස්සේ කට්ටිය බලයට ආපුවම කියනවා අපි කවද්ද එහෙම කිව්වේ කියලා අහනවා. ඒතර විපක්ෂ සෙට් එකම කියනවා නෑ අහවල් දවසේ කිව්වා මල්ලි දැන් දෙන්න කියලා. දැන් අනුර කුමාර් දිසානායක මහත්තයා මම අද උදේ මාර වැඩක් කියලා තිබ්බා. මම ඇත්තටම ඔළුව අත ගහගත්තා. මට මුලින්ම සතුටු හිතුණා අනුර කුමාර් දිසානායක මහත්තයා බය නැතුව කිව්වා නෑ අපි මාස 6න් 6ට පරි වැඩි කරන්නේ නෑ කියලා. ලොක් එහෙම කිව්වනේ. ඒක වෙනම කතාවක්. හැබැයි දැන් හරි දේ කරන්න එපැයි. මම ඒකට ඡන්ද කාලේට ඕන දෙයක් කියන්න පුළුවන්. දැන් හරි දේ කරන්න එපැයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනය පිළිබඳව වැඩේ තීරණ කරන විදිහට ඇවිල්ලා පිටිපස්සෙන් බැස්ටිය දිගටම දුන්නා. නෑ නෑ අපි සල්ලි වෙන් කරා කෝ නැද්ද කියලා. ඊයේ තිබ්බ මහා දෙවන්ත ජන රැලියකදී බතුල්ලේ අනුර කුමාර් චනක මහත්තයා කිව්වා ඊළඟ අයවැය මං අනිවාර්යෙන් පඩි වැඩි කරනවා කියලා. ඉතින් එයා තල්ලු වෙන්නේ ඇයි? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. අනුර කුමාර් දිසානායක අපි හැමෝටම වඩා මේ වෙලාවේ දන්නවා පඩි වැඩි කරන්න බෑ කියලා. අපි හැමෝටම වඩා හොඳ අනුර කුමාර් චනක මහත්තයා සහ එයා වටේ ඉන්න ප්‍රජාවට තේරෙනවා මෙහෙම පඩි වැඩි කරොත් එමු මේ කරත් ඉස්සරහට ගෙනියන්න බෑ කියලා. හැබැයි ඇයි යාට එහෙම කියන්න වෙලා තියෙන්නේ? මොකද අපි කතා කරන ආර්ථිකය මේ සම්බන්ධ ප්‍රතිපත්ති මේ IMF එකත් එක කරන ගනුදෙනු ඒ සීට මුඩින් තමයි ලංකාවේ පොලිටිකල් ක්‍රයිසිස් එක තියෙන්නේ. ඒ නිසා මේ පොලිටිකල් කොන්සෙන්සස් නැතුව පොලිටිකල් ක්‍රයිසිස් එකට අපි උත්තරයක් හොදා ගන්න නැතුව මේ ප්‍රශ්නේ අපිට විසඳන්න බෑ. මෑත කාලයේ අපි දැකපු හොඳ දෙයක් තමයි මම ඒක අවංකවම ගෝටගෙනුත් දැක්කා. දැන් මට ඒක ඒකේ දිගුනුත් වෙනවා. ඒ තමයි ආර්ථික දැනුම තියෙන ප්‍රයිවට් සෙක්ටර් එකේ කට්ටියට ඇතුළට එන්න දෙන එක. උදාහරණයක් විදිහට මම දකිනවා ඉතාම සාධනීය දෙයක් තමයි ඔහු කරපු. ඔහුගේ පළවෙනි පත්වීම දෙක ඇතුළට මේ කවුද අපේ මේ දුමින්දු හුලංගමෝ උපදේශක විදිහට පත් කරපු එක. ඒතකොට අපිට ලොකු කම්ෆර්ටබල් සෝන් එකක් හදනවා. දැන් එයාට එනවා මේ ලිබරල් රිෆෝම්ස් ගැන කියන වචන යාට ඇහෙන්න පටන් ගන්නවා. දැන් ડોක්ටර් හාන්සාව ડિජිටල් ඉකොනොමිය ගැන හදන්නේ. එතකොට අන්න හරි. ඔය මේගොල්ලන්ගේ පොලිටිකල් ප්‍රයොරිටි එකට වඩා සබ්ජෙක්ට් ප්‍රයොරිටි උඩට එනවා. දැන් ඒක මම දකින්නේ සුභවාදී දෙයක් විදිහට. ඒවට අපි hina වෙන්නේ නැහැ. මම ඒවට අප්පුඩි ගන්න මොකක්. දැන් අපි දෙන්නගේ රට නෙමෙයි මේක අන්නකෝ පරිගේ රට නෙමෙයිනේ. හොඳ දේ කරනවා නම් අපි ඒකට සහයෝගය දෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා
ආණ්ඩුව සමහර තද තීරණ ගන්නවා. දැන් උදාහරණයක් විදිහට SOE රිෆෝම් සම්බන්ධයෙන්. අපි ගමුකෝ මේ ආණ්ඩුව කරකැන විදිය බලන්න. දැන් SOE රිෆෝම් සම්බන්ධයෙන් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සාධනීයම තැන. අපි දැක්ක පහුගිය අවුරුදු දෙකේ. ඒක ක්‍රියාත්මක කරන්න රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් දුනෝ යක්ව SOE රිෆෝම් කරන්න ඕන කියලා. SOE කියන්නේ රජයේ බිස්නස් කරන එක අපි සරලකෘත ආණ්ඩුව බිස්නස් කරන එක නවත්තලා බිස්නස් කරන්න පුළුවන් අයට කරන්න පුළුවන් විදියට බිස්නස් කරන්න දෙමු කියන එක. ආණ්ඩුව කරන්න ඕන අත්‍යවශ්‍ය බිස්නස් ආණ්ඩුව කරමු කියන එක. උදාහරණයක් විදියට ප්‍රයිවට් ෂෙට් එකම බස් දිව්වට හරියන්නේ නැහැ. එහෙම වුණොත් රෑ 10න් පස්සේ ඔයාලා මටයි අතුරු පාරවල් යන්න බස් නැති වෙනවා. එන CTB එකට ලංකාවේ රෝල් එකක් තියෙනවා. හරිනේ? ඒ වගේ තව සමහර බිස්නස් තියෙනවා. මේ කජු විකුණන හරියන්නේ නැහැ. කජු සංස්ථාව ඕනේ නැහැ. ඒක වෙනම එකක්. හැබැයි ඒකට දැන් මාර වැඩක් වුණානේ නළු වික්‍රමසිංහ මේ කාලේ. දැන් මේ වැඩේට සහය දුන්නේ කවුද? රාජ්‍ය ආයතන විකුණන්න පෞද්ගලීකරණය කරන්න දෙන්නේ නැහැ කියපු අපේ පොහොට්ටුවේ අය සහය දුන්නනේ. ඔව් නේද? ඒ කියන්නේ මාර සාධනීය වැඩක් වුණානේ. හැබැයි අද ඒක ආයපාරක් රිවර්ස් වෙයිද කියලා බයක් තියෙනවානේ. මොකද අද පටන් ගත්ත වෙලේම කිව්වනේ නැහැ. අපි ශ්‍රී ලංකා න්‍යායාලයෙන් විකුණන්න දෙන්නේ නැහැ. ඒක ඒක මෙහෙම එකක් නෙමෙයි. ශ්‍රී ලංකා න්‍යායාලයෙන් විකුණුවත් කවුරුත් ගන්නෙ නැති නිසා ඒක කිව්ව එකක්. දැන් මම SOE රිෆෝම් සැදී ගැනීම තාම අවධානයෙන් හිටපු මිනිහෙක් නෙවෙයි. මේක විකුණ ගන්න පුළුවන් තැනට ආවනේ. අපි ආසයිට විකුණන්න බැරි වෙයි. අපිත් මාර බඩුනේ. අපිත් මේ කවුරු දැන් අපි නිකන් අපි සුව දෙන්නේ නැති සබන් කෑල්ලක් හදලා ඒක ලක්ෂ විකුණන වගේ විකුණන්න බෑනේ. ඒතකොට අපි දැනගන්න ඕනේ අපේ සබන් කැටේ තියෙන ක්වොලිටිය මොකක්ද කියලා. අපි දැනගන්න ඕනේ ශ්‍රී ලංකන් එයාලයින් ඒතකොට එමිරේට්ස් ගන්න නැති වෙයි. දැන් එමිරේට්ස් එකට ශ්‍රී ලංකන් වැඩක් නැති වෙයි. ඒතකොට සමහරට මේක දැන් වැදගත් වෙන්නේ ඉන්දියාවේ තියෙන කෙනෙකුට වෙන්න පුළුවන්. මේ මැලේෂියාවේ ඉන්වෙස්ටර් කෙනෙකුට වෙන්න පුළුවන්. ඒතකොට අපි දැනගන්න ඕනේ ඊට ගැළපෙන විදිහට මේක හදාගන්න. දැන් මට බයයි මේ වගේ සමහර රිෆෝම්ස් ආපහු හරවයිද කියලා. මොකද ඒගොල්ලෝ උත්සාහ කරනවා බොරු දේශපාලන අනන්‍යතාවයක් රැකගන්න. මම කියන්නේ අපි ඒකට කම්ෆර්ටබල් සෝන් එකක් හදලා දෙන්න ඕනේ මේ පොලිටික්ස් වල. ඒ කියන්නේ දැන් අපි දිගින් දිගටම අහනවා ඒකේ දිගේ ඔව්වද වාමවාදී ප්‍රතිපත්ති, ඔව්වද ජේපී ප්‍රතිපත්ති. එහෙම හරියන්නේ නැහැනේ මෙයා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නෙමෙයි දැන් රටට ගැලපෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක. ඒ ඒගොල්ලෝ මේ බලයට අවිල් ඉන්නේ. බලය ගත්ත තැනදී පොඩි ඒ කියන්නේ ලිබරල් ගැලි වගේක් තිබ්බේ නැද්ද? දැන් අපි ප්‍රවාහනය අපිට රජයට තියා ගන්න ඕනේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ බල ශක්ති. ඔය කියන ටික කිව්වොත් ඒ ටික තියාගෙන අපි අනිත් ඒවා දෙනවා කියලා කිව්වේ නැහැ. හැබැයි දැන් එහෙම කියූප එකට මම සතුටු වුණා. හැබැයි උදාහරණයක් විදිහට අධ්‍යාපනය සෞඛ්‍යත් මේ ආණ්ඩුව අස්සම තියා ගන්න ඕනේ. ආණ්ඩුව කරන ටික කරලා ඒ ටික වෙන තැනකට ගෙනියන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. මම ඉදිරියට එලට ගෙන පුළුල් අදහසක් තියෙනවා කියලා. මම ඉදිරියට මම නරක උදාහරණයක් කියන්නම්. මේ වෙලාවේ හාල් මිල මොදරම දැයින එකනේ. දැන් මේ වෙලාවේ හාල් මිල පාලනය කිරීම සඳහා මම ලංකාවේ අංක 1 හාල් මුදලාලා 3 දිනකට මම අඳුරන කෝල් කරා. ප්‍රශ්නේ තේරුම් ගන්න එපා මුලින්ම දේශපාලනය කරද්දී. 3 දිනාම කිව්වා මිලි ප්‍රශ්නේ සරලයි. උඹලට තේරෙනවා. ඔය කියන මිලට විකුණනොත් අපිට අපි විකුණන හැම හාල් කිලෝවකින්ම අපේ බැංකුණා හිර වෙලා ෆැක්ටරිය වහන් දෙනවා. පාඩුවට විකුණන්න වෙන්නේ. මේ රට වහන්න හාල් අපිට තියෙනවා. හැබැයි වෙළඳපොළ විවෘත කරන්න. දැන් අනුර කුමාර සනාග මහත්තය කියනවා අපි පාලන මිලයින් කරන්නෙත් නෑ පිටරටින් ගේන්නෙත් නෑ මේ හාල් ටිකෙම අපි කරනවා කියලා. ඔන්න වෙළඳපොළ තේරුම් නොගැනීමේ අර්බුදය. විතර ප්‍රශ්නෙත් ඕකමයි. තෙල් ප්‍රශ්නෙත් ඕකමයි. මම කියන්නේ අපි කවුරු බලයට ආවත් කල යුතු වැදගත්ම දේ තමයි මේ මොහොතේ වෙළඳපොළ තේරුම් ගැනීම. විලඳපොළ තේරුම් ගත්තේ නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දම තමයි මම ඔබට කියන්නේ ඔබ කලින් අහපු ප්‍රශ්නයකට උත්තරයක් ඒක ඇතුලේ තියෙනවා. ජනා PhD කරපෙවුම පාර්ලිමේන්තුවෙන් එන්න ඕනේ නැහැ. මොකද මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නෙමෙයිනේ. ජනා වටත් PhD යක් නැහැ, මටත් PhD යක් නැහැ. අපි දෙන්නව රෙප්‍රසන්ට් කරන එකට PhD යක් තියෙන්න ඕනේ නැහැ. අපි දෙන්නව රෙප්‍රසන්ට් කරන එකට කොමන් සෙන්ස් උයි පාර්ලිමේන්තුවේ රාජකාරිය තේරුනහම ඇති කියන එකයි මගේ අදහස. හැබැයි ඔයාට තේරෙනවද ලංකාවේ දේශපාලනය කරන්න පාර්ලිමේන්තුවට යවන්න ඕනෑට වෙන අලුත් සුසුකමක් තිබිය යුතුයි කියලා අපිට දැන් තේරෙනවා. ඒ තමයි බේසික් ඉකොනොමික්ස් දැනගන්න පළවෙනි. බේසික් ඉකොනොමික්ස් ඇන් බේසික් ලෝ. නීතිඥයෙක් වෙන්න ඕනෙත් නෑ, ඉකොනොමිස් කෙනෙක් වෙන්නත් ඕනෑ. මම හිතන්නේ ජනත් ඉකොනොමිස් කෙනෙක් නෙමෙයිනේ, දැනනාතුත් ඉකොනොමිස් කෙනෙක් නෙමෙයිනේ. හැබැයි මේක මේ බේසික් ටිකනේ අපි හැමෝම දන්නේ. බේසික් ඉකොනොමික්ස් ඇන් ලෝ දැනගන්න ඕන. එක. දෙවැනි එක
තමන් නොදන්නා ටික දැන ගැනීම සඳහා අවශ්‍ය කරන උනන්දුව සහ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මට ඔයාලත් එක්ක තියෙන යාළුකම, මට ජනායක දරණාත් එක්ක තියෙන යාළුකම ආත්මార్థකාමී යාළුකම. මොකද මම ඉකොනොමිස් කෙනෙක් නෙමෙයි. හැබැයි මේ දේශපාලන භූමිය මම ඕගොල්ලන්ට කෝල් කරලා මේ ඔයාලගේ පොත් ගෙන්න එකන ලීෆ්ලට් ගෙන්න එකන කියවනවා. ඇයි මේ වෙලාවේ ඒක දැන් නැතුව රට පාලනය කරන වැඩේට දේශපාලනය කරන වැඩේට එන්න විදිහක් නැහැ. ඒ හින්දා පාර්ලිමේන්තුවට මේක එක්ස්පර්ට් ළමයා වන්න ඕනේ නැහැ. මේක ගැන බේසික් අවබෝධයක් තියෙන මේක ඉගෙන ගන්න උනන්දු මේක ඉගෙන ගත හැකි දැනුමක් තියෙන මිනිස්සු ටිකයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. අන්න එතන තමයි අපි නියෝජනය කරමින් ඉන්නේ. ඒක තමයි මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන දේ මෙතනින් එහාට. උතනින් මම තව කැලලක් ගන්නම්. දැන් ඔබේ කඳවුර විදිහට ගත්තොත් කඳවුරේ ජාතිකවාදී සෑහෙන මුල් බැහැගත්ත දේවල් තිබ්බා. ජාතිකවාදී කියන කතා කරපු රටේ ස්වං ආර්ථිකයක් අනේ කරන්න ඕනේ. ඒකට වැඩි ට්‍රයල් ත්‍රූ එකක් දුන්නා. මේ විදිහට හම්වඩු ගෙච්ච කඳුරක්. එතකොට ඔය කඳුර ඇතුලේ ඔයා කියන ලිබරල් ලස්සන, ඒ කියන්නේ ඒක මටත් ඉන්ට්‍රස්ට්. ඒක හොඳයි. ඒක ඇත්තටම පැල කරන්න පුළුවන්ද? පැල වෙලා පල දරන්න පුළුවන්. එක පොදු ජන පෙරමුණ ජාතිකවාදී පක්ෂයක් නෙමෙයි. කපලා දාන්න පුළුවන්. පොදු ජන පෙරමුණ ජාතියට සහ රටට ආදරේ ප්‍රශ්න පක්ෂයක්. ඒ නිසා ඒ කඳවුර ඇතුලේ ජාතිකත්ව මතය දරන අයටත් ඉන්න පුළුවන්. ප්‍රෝග්‍රෙසිව් ලිබරල් අදහස් දරන මිලින්ද වගේ අයට ඉන්නත් පුළුවන්. ජාතිකත්ව අදහස් දරන සරත් වීරසේකර වගේ අයට ඉන්නත් පුළුවන්. ඒක ඇතුලේ එතනින් එහාට ගිය යම් කිසි අන්තවාදී අදහස් දරපු මීට කලින් කට්ටියත් ඉඳලා දැන් ගැලවිලා ගිහිල්ලා තියෙනවා. මේක ඇතුලේ මැදමාවතේ දේශපාලන අදහස් දරන ප්‍රොෆෙෂනල්ස් ලබුඩකට ඉන්න පුළුවන්. පක්ෂ ලොකු වුණාම එහෙමයි. හැබැයි අපි අන්තජාතිකවාදී නොවේ පළවෙනි එක. දෙවෙනි කාරණේ තමයි අපේ පක්ෂයේ ගතිකත්වය තුලින් බහුගිය කාලේ අපිට ඉඩක් හදලා දුන්නා. පක්ෂයේ මතවාදයේ යා යුතු දිශාව අපේ පක්ෂයේ තරුණයන්ට සහ නවකයන්ට නිර්මාණය කරන්න. උදාහරණයක් විදිහට අපේ පක්ෂයේ LGBT rights ගැන මතවාදයක් හෝ අදහසක් නොතිබ්බ අවස්ථාවක තමයි මිලින්ද රාජපක්ෂලා වගේ අය පක්ෂයේ තරුණ සංවිධානයේ නායකයෙකු විදිහට LGBT rights වෙනුවෙන් එළිය සටන් කරේ. අපේ පාර්ලිමේන්තුවට තේරිලා පත් වෙලා ආපු දොළවත්ත වගේ කෙනෙක් පෞද්ගලික බිල් එක දැම්මේ. මම මේ හොඳ උදාහරණ දෙන්නේ අපි කරපු. ඊළඟට අපේ පක්ෂයේ මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකෙන් පස්සේ කංචන විජේසේකර, ශ්‍රේහාන් සේනසිංහ, ප්‍රමිත කනක දිලුම් මේ අය තමයි රනිල් වික්‍රමසිංහගේ පොලිටිකල් ඇජෙන්ඩ එක පාර්ලිමේන්තුවේ යථාර්ථයක් බවට පත් කරේ. ජනා ඕගොල්ලෝ සහයෝගය දීලා තියෙන සාකච්ඡා කරලා තියෙන ඕනෑම ඉකොනොමික් රිෆෝම් බිල් එකක් පහුගිය අවුරුද්දේ පාර්ලිමේන්තුව තුල ඒ නීතියක් බවට පත් කළේ ජනගත කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒක තමයි මේක යථාර්ථය. ඒ නිසා මම යෝජනා කරන ඔබට මම කියනවා මේ කඳවුර දේශ සාම්ප්‍රදායික ඇසෙන් තවදුරටත් බැලිය නොහැකි. මම ඒකට තව හේතුවක් කියන්නම්. පක්ෂ ඉවරයි. ඔබ අප වාසයට තිබ මම මුලින්ම කියන්න හිටපු උත්තරේ ඒක. කොහොමද පක්ෂ කො ශ්‍රී ලංකා නිදහස් පක්ෂි කො UMP කො ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ වලින් එහාට ගිහිල්ලා අද නිර්මාණය වෙලා තිබෙනවා දක්ෂ මිනිස්සු දේශපාලනය කළ යුතුයි කියන අදහස. ඒ හින්දා තමයි JVP NPP වඩා උඩින් අනුර කියලා කෙනෙක් ඉන්නේ. ඒ නිසා තමයි සජබේ උනත් හර්ෂට අපි කැමති. ඒ නිසා තමයි මොකේ උනත් හරිනිට හෝ චතුරංග රිඩක් තියෙන්නේ. ඒ නිසා තමයි පොදු ජන පෙරමුණ මෙච්චර 2.5 අතර වැටිලා තියෙද්දි ජනා තාම ලැජ්ජ නැතුව මාත් එක්ක මේ පුටු වඩුලා මට ඉඩ දීලා තියෙන්නේ. මං කියන්නේ අපි අරගලයෙන් පස්සේ අපේ දේශපාලනයේ අතිශය දියුණු තැනකට ආවා. ඒ තමයි පක්ෂ වලින් වැහිලා මහා ලොකු කුඩ වලින් වහලා පාට වලින් වහන්න නැතුව පුද්ගලයන් අපි තෝරගෙන දේශපාලනය කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජනා ඔයාලට පුළුවන් උනේ ගෝටා ගෝ හෝම් කියන්න. නමින් කිව්වේ ඔයාලා. ගෝටා ගෝ හෝම්. හරි ක්ලියර් මැසේජ් එක. ඒ වගේ දැන් අපිට පුළුවන් ඕන්න අනුර ගෝ හෝම් කියන්න. ඒක තමයි මේකේ වැදගත්ම දේ. ඒක ඇතුළේ තමයි නරක දෙයක් වෙමින් පවතිනවා. සමහර පක්ෂ කියනවා පුද්ගලෝ වැඩක් නැහැ පක්ෂයට කතර ගහන්න කියලා. ආයෙත් අපු ආපහු යයිදෝ කියලා මට බයක් හිතුණා. නමුත් අපේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලිතාව වැදගත් තැනකට අපි ඇවිල්ලා තියෙනවා.
පක්ෂවලට වඩා ඉන්ඩිවිජුවල් පුද්ගලයා හරිම ලිබරල් තැනක් මේක වැදගත් වෙලා තිබෙනවා දේශපාලනය සහ සමාජයක අපි ආරක්ෂා කරගමු කියලා මම යෝජනා කරනවා. අවසන් ප්‍රශ්නය සඳහා මේක තමයි ජනප්‍රිය ප්‍රශ්නය එන්නේ. ජනාගේ ජනප්‍රිය ප්‍රශ්නේ. ඔව්. පොඩ පොඩ්කාස්ට් එකේ ජනප්‍රිය ප්‍රශ්නේ තමයි අවසන් ප්‍රශ්නේ. ඒකට තමයි බර වැඩිපුර දීලා අහන්නේ. මිලින්ද රාජපක්ෂ ඊගාව දසවෙනි පාර්ලිමේන්තුවේ ලංකාවේ මන්ත්‍රී කෙනෙක්. ඔබ ඔබේ මන්ත්‍රී පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ආර්ථිකය පිළිබඳ ඔබ රිෆෝම්ස් ගැන කතා කරා. මේ ලංකාවේ දැවැන්ත ගමන ශිෂ්‍ය එකක් ගැන කතා කරා. මොකද්ද ඔබේ මූලිකව ඔබ යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේ අපි මෙන්න මේ පොලිසි එක වෙනස් කරන්න. වෙරි ගුඩ්. එක එක ජනා එක ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇතුළත තියෙන විදිහ අනුව පර්සනල් මෙම්බර් බිල්ස් වැඩ කරන්නේම නැහැ. වාට එක දැන් මේ වෙනකොට තේරලා තියෙන්නේ නැති. මුලින්ම පර්සනල් ප්‍රයිවට් මෙම්බර් බිල් එකක් ගේන්න උන ප්‍රයිවට් මෙම්බර් බිල්ස් රෙගුලේට් කරන විදිය ගැන. කියන්නේ ප්‍රයිවට් මෙම්බර් බිල් එකක් ලංකාවේ දේශපාලනයේ වැඩ කරන්නේ නැති නිසා මන්ත්‍රීවරයෙකුට ඔහුට දිය හැකි කන්ට්‍රිබියුෂන් එක අපේ පාර්ලිමේන්තුවේ ඉතාම සීමිත වෙලා තියෙනවා. වයිමයි දන්න ප්‍රයිවට් මෙම්බර් බිල් කිසිම එකක් මෑත කාලේ වැඩ කරේ නැති තරම්. unless otherwise මුළු පක්ෂම බැලේකට උදව් කරේ නැත්තම්. ඒ නිසා එක මුලවත්තගේ මේකත් උදාහරණයක්. අපිට වෙඩි වැඩි වුණේ නැහැනේ. ඒකට හේතුව තමයි ඒක ප්‍රයිවට් මෙම්බර් බිල් එකක් වීම. ඒ නිසා එක හොඳ ශක්තිමත් ප්‍රයිවට් මෙම්බර් බිල්ස් ගේන්න පුළුවන් විදිහට අපේ පාර්ලිමේන්තුවේ ප්‍රයිවට් මෙම්බර් බිල් ප්‍රොසෙස් එක යාවත් කාලිනකද ශක්තිමත් කරන්න මම මුලින් ප්‍රයිවට් මෙම්බර් බිල් එකක් ගේනවා. හොඳයිනේ. එක. දෙවැනි එක තමයි මම එතනින් එහා ඉදිරිපත් කරන හැම දේශපාලන අදහසක්ම කාරණා තුනක් මත පදනම් කරලා තියෙනවා. මම හිතනවා ideological foundation එක හරි ගියම ඉතුරුඩ කරන්න ලේසි. මගේ ideological foundation එකේ කාරණා තුනයි තියෙන්නේ. එකක් නිදහස. liberty. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට කොළඹට එන මම කොළඹ විනේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විදිහට කතා කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයට ඕනෑම කෙනෙකුට කොන් කිරීමකින් වෙනස් කොට සැලකීමකින් තොරව තමා බලාපොරොත්තු වෙන සිහින තමන්ගේ හැකියාවෙන් ළඟා කරගන්න පුළුවන්ද? එවැනි දිස්ත්‍රික්කයක්ද? දෙවැනි එක තමයි සාධාරණ equality. ලංකාවේ පෝසත්ම මිනිහා ඉන්නේ කොළඹ, දුප්පත්ම මිනිහා ඉන්නේ කොළඹ. අන්න ඒ වෙනස්කම් හඳුනාගෙන අපේ දිස්ත්‍රික්කයේ සම්පත් ඒ වෙනස් අයට වෙනස් විදිහට ඇලොකේට් කරනවද? එතන තමයි නිව සාධාරණ. ඒතකොට ජනයිමයි එනවා එක රේඛාවකට. ඒ කියන්නේ ඔයාට රිසෝර්සස් වෙනම දෙනවා, මට වෙනම විදිහට දුන්නම අපි දෙන්න හරිතැනට එකපට එනවා. ඊට පස්සේ අපි දෙන්න රේස් එක දුවා ගන්න එක වෙනම වැඩ. එහෙම එහෙම නගරයක්ද අපි හදන්නේ. තුන්වැනි එක තමයි යුක්තිය. ජස්ටිස් අද කොළඹ කියන්නේ දැන් ජනතාවම කසාද බැඳලා නැහැ බලුදේ ජනතා කසාද බැඳුත් කරන පළවෙනි දේ තමයි ජනා මේ පොඩ්කාස්ට් කරන වැඩි දවස් තුන කර නවත්තලා හොර ඇඩ්‍රස් එකක් හදා ගන්න ඕන ආනන්ද ළඟරි රෝයල් එක ළඟරි සෙන් තෝමස් ළඟරි ඩීඑස් එක ළඟරි ඒක තමයි නැත්තම් නෝනා හනිමුන් යන්නවත් එන්න එපා කියනවා ජනාට ඇඩ්‍රස් එක හදා ගන්න නැතුව ඊට පස්සේ අර මුළු සිස්ටම් එකමයි ඔයාට හම්බෙන පළවෙනි පොඩි ජනා අම්මර ජූනියර් ජනා උටත් මුලින්ම ගන්නන්නේ අම්මා තාත්තා කියන්නේ නෙමෙයි ගෙදර හොර ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක. ඈ අයියෝ පුරුදු කරන්න. එච්චර හොරකම වංචාව පිරිත් නගරයක් මේක. ඒකට සියලු දෙනා එකතු වෙලා සපෝට් කරනවා. එන්මීන් එක අවසාන ජනා ජම්කි සාධාරණක් ඉෂ්ට වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රොසෙස් එක හරිම අයුක්ති සහගතයි. හරිම සාධාරණයි මිනිහෙකුට. ඒ ප්‍රොසෙස් එක සාධාරණ කරන්නේ කොහොමද? ඒ සාධාරණයි පිනියන ආකාරයෙන් නිර්මාණය කරන්නේ කොහොමද? ඔන්න ඔය වැලියුස් තුන මත ජනා මගේ හැම වැඩක්ම හැම ප්‍රතිපත්තියම හැම සංවාදෙම හැම බිල් එකක්ම බේස් වෙනවා. ඒ නිසා ඔයාට මම පාර්ලිමේන්තුවේ යෝජනා මාව මයින්ඩ් ලේසි. ඔයාට තියෙන්නේ මාව ප්‍රශ්න කරන්න මිලි. ඔබ කියපු විදිහට කොහොමදන යුක්තිය කියන ප්‍රින්සිපල් එක. ඔබ කියපු විදිහට සාධාරණත්වය කියන ප්‍රින්සිපල් එක උඹේ මේ බිල් එකේ තියෙනවාද? මෙන්න උඹද කරපු කතාවක් කරා. කො ලිබර්ටි එක කියන වටිනාකම උඹ උඹ මිනිස්සු ගැන කතා කරේ මොනවද? කොයි වැලියු එක? හරිම ලේසි ඒතර මාව ජජ් කරන්න. අර තුනට ගේන්ස් මයින්ඩ් තියෙන්නේ. ඕක තමයි සිම්ප්ලි මම කරන්න යන වැඩේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලය, ශ්‍රමය කැප කරලා මේ පොඩ්කාස්ට් එකට ආවට. ඉතින් අවසාන වශයෙන් නැවතත් මතක් කරමු අංක 14 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොට්ටුව ඉස්සරහන් කතරේ ගහලා අංක 14 උඩින් කතරේ ගැහුවොත් මට පුළුවන් ඔබට නිවැරදි දේශපාලන ආයෝජනයක් බවට පත් වෙන්න. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ. හරි. බොහොමත්ම ස්තුතියි නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ කාලේ අපි වෙනුවෙන් ලබා දුන්නට මේ අවකාශය භාවිතා කරාට. ඇත්තටම මේක ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ අදහස දැන් සෑහෙන පට්ට ගහලා නේම් කරලා තිබ්බා ජාතිකවාදී කඳවුරකින් ඇවිල්ලා මේගොල්ලෝ මේවා කියන්න පුළුවන්ද කියලා.
ඒ අදහස නිවැරදි කරාට නිවරවුල් කරාට සහ එන එන්න තියෙන මේ ලංකාවේ බලය ගන්න එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ මොන වගේ අදහසක් තියෙනවද කියලා අපි දිග අරගන්න ඕනේ. يعني කෙනෙක් දන්නේ නැතුව අපිට කිසිම දෙයක් කියන්නත් බෑ. දන්නේ නැතුව කමෙන්ට් දාපු අයට දැන් පුළුවන් ජනාගේ වැඩසටහන බලලා යටින් කමෙන්ට් එකක් දාන්න. ඒත් සමහර ඒවා වලට අපි මේ මම මේ බල අපි මේ බලන්නේ මේව තමයි කියන්නේ කියලා ඒවත් දානවා. ඉතින් බොහොමත්ම සුදී හැමෝටම ආරාධනා කරනවා අපි ඊගාව තවත් එපිසෝඩ් එකකින් මේ වගේ ඉලෙක්ෂන් ස්පෙෂල් එපිසෝඩ් එකකින් හමුවෙමු. ඉතින් අපේ අපි මේ නම්බර් එකක් දාන්නවා පල්ලෙහෙන්. ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න මේ අවකාශය වලට භාවිතාන කරන්න කැමති නම් මේ පාර ඡන්දි ඉල්ලනවා. පළවෙනි පාරට පාර්ලිමේන්තුවේ දෙනවා. ඒ නම්බර් එකට අපේ මිල්රෝයි අපේ මීඩියා කෝඩිනේටර්ට ඕගොල්ලන්ට අමතන්න පුළුවන්. අමතලා ඕගොල්ලෝගේ ස්ලොට් එක වෙන් කරගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ හැම අපේ channel හැම එකටම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපි මේ අවකාශය ඔබට සහ රටට හැමෝටම විවෘත කරලා දිනවා. බොහොමත්ම ස්තුතියි. එහෙනම් ඊගා දසවෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදිහට නැවත පොඩ්කාස්ට් එකකින් හම්බ වේවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. බොහොම ස්තුතියි.